ඒ පායා ඒවේ රහසේ සඳවාගේ මාදිහා හොරහින් බලා ආයේ පායා ඒවේ රහසේ සඳවාගේ මන්නිසා පායා කාටත් රහසේ ආදර වින්දා අපි අපේ ආයමත් ලංවෙලා හිතනවේ නුඹමයි මානිවන සඳ නුඹ තමා හිතනවේ නුඹමයි මානිවන සඳ නුඹ තමා හිසතියා මම සෙව්වු ආදරේ නොකියාම සැඟවුණා නිල් අහසේ නොපෙනිලා ආයිත් ඇවිදින් ලෝකෙට රහසින් ඒ ඇස් මා සොයමින් පායාවී රැස්සතරේ දෙව්ලිය වී මනරම් හිතනිව්වේ නුඹමයි මානිවන සඳ නුඹ තමා හිතනිව්වේ නුඹමයි මානිවන සඳ නුඹ තමා රස රහසක් සිතනෙව්වේ නුඹමයි උදේ ඉස්කෝල යන්න බැල තරම් ගුණ කියපු ළමයා නේද මේ උදේ නැගිටගෙන කඩේට එන්න ඕන කියලා ඔයාට උදේ සනීප නෑ කිව්ව නේද? ඒ උදේනේ දැම්මට සනීපයි. තාම උදේන චූටි මේ. මේ? ඔයා ඉස්කෝලේ නොගින් ඉන්න හදාගත්ත බොරුවක් නේද? මගේ නානේ අප්පච්චෝයි බොරු. මම ඉස්කෝලේ යන්න නැතුව ඉන්න හදාගත්ත ඇත්ත. හරි හරි හරි. දැන් ටීචර් මොකද කියන්නේ ඔයා? ටීචර් ඒ ඇත්තම කියමු. බොරු කියන එක පොව වැඩක් නේ අප්පච්චි. දැන් දුර. මම ලෝකෝන මේක දාලා දෙන්න ආර ඇන්ටිට. හරි මෙන්න. ආන්ටි හොඳ අන්නාසි ගෙඩියක් තෝරගෙන වගේ. දුව දන්නවද අන්නාසි තෝරන්න? අයියෝ ඔක්කොම ගත්ත. අන්නාසි තෝරන්න විතරක් නෙමෙයි මගේ රසට කන්න හදන්නත් දන්නවා. ඇත්තද? කියන්න බලන්න කොහොමද රසට අන්නාසි හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔක ලෙලි ගහලා පෙති පෙති වලට කපන්න. ඊට පස්සේ ලුණු කුඩේ සීනි දාන. සීනි දාන තව රහයි. දුව කියන විදිහට මයි කරට කියලා දුරනවා. කරට කෙලවන්න නම් ඕකත් එක්ක අඹරැල්ලා දාලා අච්චාරියක් දාන්න. ඔච්චර දේවල් මොකටද? උයනවා නම් හරියට දේවල් ඕනේ. ඒ ඇත්තටනේ. ඇත්තට තමයි මේ උයන්නේ. එතකොට කෝ ගින්දර? ගින්දර ඕනේ නෑ උයන්න. ගින්දර නැතුව කොහොමද උයන්නේ? සලාඩ් හදන ගින්දර ඕනේ නෑ මෝඩෝ. එතකොට අපි හදන්නේ සලාඩ්ද? සලාඩ් නෙමෙයි සලාඩ්. අනේ නිකන් ඉන්න මන් නම් දන්නේ නෑ ඔබ හදන්න. මට මේ ඔබ හදන්න. මං කියලා දෙන්නම්. දැන් මම මොනවද කරන්න ඕනේ? ඔයා මුකුත් කරන්න එපා. එතකොට මට මේ වැඩේ ලේසියි. එන්න එන්න එන්න.
එන්නානේ. ඉස්සෙල්ලාම අපි කැරට් තක්කාලි ලුණු කපා ගන්නවා. එතකොට බෝංචි බෝංචි ගන්න නෑ මේකට. මේක අමු සලාඩ් එකක්. ඉතින් මේකත් කන්න පුළුවන් නේ අමුවේ. තනකොලත් අමුවෙන් කන්න පුළුවන්. තම අමුවෙන් කන හැමදේක්ම සලාඩ් එකකට දාන්න. දැයිදි ගෝණි දන්නේ ඔක්කොම. එහෙනම් ආම කරගන්න. බරු ටික ගෙන්න ගන්න ඕන නම් ඔයාට බරු ටික ගෙනල්ලා දෙන්න ඉන්නේ එකම එක්කෙනා කවුද? ඔයා. ආ. එතකොට දැන් ඔයා මාත් එක්ක ඔය වගේ තරහ වෙලා කේන්ති ගිහිල්ලා ඉන්නකොට එතකොට කවුද බරු ටික ගෙනත් දෙන්නේ? ඔයා. ඒක මාර කතාවන්නේ. ඇයි මාර කතාවක් වෙන්නේ? මට කේන්ති ගියත් නැතත් ඔයා තමයි ඒ ඔක්කොම ගෙනත් දෙන්න ඕනේ. නංගිට අයියත් එක්ක ගොඩක් කේන්ති ගිහිල්ලා අන්නේ තියව හරියන්නේ නැත්තම් මට පුළුවන් ඉතින් අවසර ගෙවල් පැත්තට එන්න. අයියේ අයියේ වැඩ එන්නක. ඇයි ඇයි එන්න කියන්නේ? ඔයා ගහනවද මං ගහන්නද? Biodel Express Kirite Rasa Rasak Sitane Uwe Nubamai Thank you. කද්දරක අප්පච්චිගේ මහන මොකද්ද අප්පච්චි? නෑ නෑ දුව හදිසියක් නෑ. මං දුවට මේ හිට කියන්නම්කො. අනේ කියන්නකෝ අප්පච්චි. හරි හරි ඒකත් මම මහන්නම්කො. දැන් මොකද්ද දුවගේ ප්ලෑන් එක?
දැන් ප්ලෑන් එකද හෙට ප්ලෑන් එකද ලබන සතියද ලබන මාසෙද මේ විහිළු නෙවෙයි. දැන් හැමෝම දන්නවා ඔයා සංකත් එක්ක එහෙ මෙහෙ යනවායි කියලා. ඒ වගේම හැමෝම දන්නවා ඔයගොලු පුංචි කාලේ ඉඳන් යාළුවෝ කියලා. දැන් අම්මා තමයි කෙලිම කියන්න ඕනේ කෙලිම කියන්න නැතුව හැමතැනම යන්නේ. දුව මෙයන්නකෝ. ඔයාට දැන් වයස අවුරුදු 23. අම්මා අහන්නේ ඔයා කවද්ද සංකෝ කසාද බඳින්නේ කියලා. අපි දෙන්න තාම් බර්ගර් ෂොප් එක පටන් ගත්ත විතරනේ. ඒක ටිකක් දියුණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දානවා රෙස්ටොරන්ට් එකක්. ඊටත් පස්සේ දාන්න හෝටලයක්. මං අහන්නේ ඔය ඔක්කොම කරලා ඉවර වෙනකොට දැන් ඔයාගේ වයස කීයක් වෙලා තියෙයිද? අප්පච්චි මායි සංකයි තාම ඒක ගැන හිතලා නැහැ. දුව ජීවිතේ කියන්නේ ඔයා ලස්සන රසට හදන කැම්ලිස්සයක් වගේ නෙමෙයි. ඔයා ඒක හදන්න අවශ්‍ය හැම දෙයක්ම තිබුණොත් විතරයි ඔයා ඒක හදන්නේ. එතකොට ඒක උප්පරිමට හා වෙනවා. හැබැයි දුවේ ජීවිතේ හදන්න ඕන දේවල් ලේසියෙන් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක රා කොහොමද කියලා දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ අප්පච්චි. හරි මං තේරුම් කරන්නම්කො. දැන් බැරි වෙලාවත් සංකගේ ගෙදරින් වෙන ගෑනු ළමෙක් යෝජනා කරා. හරි එහෙම නෙවෙයි වෙන ගෑනු ළමෙක් ඇවිල්ලා සංකගෙන් කැමැත්ත ඇහුවා. සංක එහෙම කරන්නේ නැහැ. සංක එහෙම කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. දැක්කනේ. අනේ පුතේ ඔයා කොහොමද මේ රටේ ලෝකෙ ඉන්න ගෑනු ළමයි විශ්වාස කරන්නේ? බැරි වෙලාවත් සංකව දැලේ දාගන්න හිතාගෙන කොහොම හරි සංකගේ ඇඟේ ඇල්ලුණොත් ඔක්කොද කරන්නේ? අනේ ඒ ගැන මට සුව ගන්න බෑ. බඳින්නලු ලු නැත්නම් මට ආව නැති වෙයිලු මොන බ්ලු එකක්ද මේ ඒ කියන්නේ අම්මා කසාද බඳින්න කැමති නැහැ ඉතින් මම මට දැනගන්න ඕනේ මට ඔයාව කසාද බඳින්න ඕනේ මම ඔයාව බඳිනවා එච්චරයි අර අපි දෙන්නගේ බර්ගර් ෂොප් එකේ රෙස්ටුරන්ට් එකක් කරන එක ඒකත් පස්සට දාමු ඊට පස්සේ අපි දෙන්න හොටෙල් එකක් දාලා ඒකේ චෙෆ්ලා දෙන්න කියන එක ඒකත් පස්සට දාමු අපි දෙන්න දැන් දවසක් දාගෙන ඉක්මනට කසාද බඳිමු මායා සංක අපි බඳිමු හිතනු වෙනුඹමයි මානිවන සඳ නුඹ තමා හිතනු වෙනුඹමයි මානිවන සඳ නුඹ තමා ස්නාන කලාව රස රහසක් සිත නෙව්වේ නුඹමයි ඔය
රෙසිපි එකක් try කරන්න කවද්ද අපි? හිතා දු. Teriyaki chicken fried rice with omelette. ෂෝට්ලේ. අවශ්‍ය කෝ තියනද? මංගව peanut butter නැහැ. broccoli නැහැ. අපි ඉතින් හිතා හවසෙත් දෙගෙමු. නියමයි. ඔයා ගෙදරින් ආපු එකට ඉන්නේ සතුටින් නෙවෙයිනේ. ගෙදර ඉන්න කාලේ ඔයා වගේ මට මගේ අම්මයි තාත්තයි හිටියා. වාගේ අම්මයි අප්පච්චි හිටියා. දැන් ඉන්නේ මං විතරයි නේද? එයාලට අපි නැතුව පාළුවද? අපි කියන්නේ ඔයා නැතුව. එයාලට මාව නැති වෙලා දැන් අවුරුදු 5ක් වෙනවනේ. ඇයි වයිද නෝද ඒ වගේ කාලයක් යනකොට ඒ වගේ දුකක් නිකම්ම තුනී වෙලා යනවා කියලා? ඔව්. ඇයි ඔය කතාවට කියන්නේ කාලය දුක තුනී කරනවා කියලා? මේ කතාව කියන්නේ නැත්තේ කවුරු හරි ආදරය කරන්න කියලා පරිදිච්ච එකක් වෙන්නේ නැති මායා. මොන්දන්න අනිවාර්යෙන්ම තමන්ගේ අවුරුදු 23ක දරුවා නැති වෙච්ච අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් කවදාවත් ඔහොම කතාවක් කියන්නේ නැහැ. මට ඔයා කියන එක තේරෙන්න. තමන්ගේ දරුවගේ මරණයට සහභාගී වෙන්න වෙන එක. ඒක තමයි මේ ලෝකේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මුණ දෙන්න පුළුවන් අමාරුම දේ. මේ දැනෙන වේදනාව මං හිතන්නේ කොච්චර කාලයක් ගත වුණත් නිකන් තුනී වෙලා නැති වෙලා යනවා ඇති කියලා. එයාල පව්. ඔයාගේ දුකත් එහෙමද? නෑ. මට තියෙනවනේ එයාලට නැති වාසි දෙකක්. එකක් තමයි අම්මා තාත්තට තමන්ගේ දරුවා ගැන දැනෙන හැඟීම මට දැනෙන්නේ නෑනේ. අදරණ වේදනාවත් හරියට අර මොකද කිව්වා වගේ කාලයත් එක්ක තුනී වෙලා යන එකක් වෙන්නේ නැහැ. එතකොට අනිත් වාසිය. අනිත් වාසිය මට ආව පේනවනේ. මට ආත් එක්ක කතා කරන්න පුළුවන්. වාමාත් එක්ක ඉන්නවනේ. ඔයා හිතන්න ඔයාගේ අම්මයි අප්පච්චි යාලට දෙන්න පුළුවන් ඕන දෙයක් දෙයි. ඔයාත් එක්ක තව පැයක් කතා කරන්න පුළුවන් කියලා දැනගත්තා. ඔයාට මේ දැනෙන දුක නැති කරන්න බැයිද? මගේ දුක ඉතින් මායා? මායා? සංක? දැනටංග? ආන්ටි ගියා සංක. එයාගේ යාළුවෙක් ගෙදර යනවා කියලා. තාම ආවිනේ. මම ඉතින් බඩගින්නේ ඉන්නකොට සුවඳක් දැනුණා. සුවඳ දිගේ ඇවිල්ලා නතර වුණේ මෙතන. ඊළඟ කැමලෑස්ටි අපි කමු. මේ සංක කාත් එක්ක හරි කතා කර කර හිටියද? මොකද ඒ වගේ වුණා. මම අංකල්ට වෙන මොනවා හරි අයන්නේ. ඇත්තම කියනවා නම් සංක මට දැන් ඇහෙනවට වඩා ඇහෙනවා අඩුයි. දැන් අපේ අම්මා ව්‍යාපාරික කපටිකම් දිනු කරගෙන වගේ. දිනු කරන්න දෙයක් නැහැ. ඉතින් මං එහෙම තමයි. මට නම් පේන්නේ චේස් සමීරගේ ජොබ් කාඩ් එක ගහලා යන වැඩක් තමයි වෙන්නේ. මගේ අම්මා මම පුතුම ගෑණි. එයාට මං ආදරය කරන්න ඕනේ මෙච්චරයි කියලා මට තේරෙන්නේ නැති තරම්. ඒ කියන්නේ අපිට තාමත් හිතාදා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනව නේද ඇන්ටි? එතකොට ෂෙෆ් සංකතාව මැරි කරන්න නැත්තේ මේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තාම හම්බුනේ නැති නිසා.